ශ්‍රීලංකා කණ්ඩායම ඉන්දියා කණ්ඩායම අතර තිබුණු දෙවැනියෙක් දින තරගයේ ඉන්දියානු කණ්ඩායම කඩලු තුනකින් ජයග්‍රහණය කළ තරගයේ වීරයා සම්මානය ලැබුණේ තමන්ගේ මදු සමයත් කැප කරලා ක්‍රිකට් තරගයට සහභාගි වුණු අකිල ධනංජයට. අකිලගේ මේ දක්ෂතාවය ගැන ප්‍රතිවාදී කණ්ඩායමේ නායක විරාත් කොහලි අදහස් දක්වමින් කියලා තිබුණේ ඇත්තට මේක විශිෂ්ට තරගයක් වගේම අකිලගේ පන්දුවෙමත් අදහාගත නොහැකි දක්ෂකමක්. අකිල කියන්නේ පාදක පන්දුවක් යවන්න පුළුවන් පිටදඟ පන්දු යවන්නේ කියලා තමයි අපි අහලා තිබුණේ. හැබැයි අකිල අපේ කඩලු ලබා ගත්තේ ඔය කියන පන්දු දෙකෙන්ම නෙවෙයි. අකිල යොමු කරපු ගුග්ලි පන්දුව තමයි අපිට තේරුම් ගන්න බැරි වුණේ. ඇත්තට මේ පන්දුව නියම තැනපත් කිරීම ගැන අකිල පුදුම දක්ෂතාවයක් පෙන්වුවා. තරගයේ අවසානයේ විරාත් කොහලි කිව්වේ ඒ වගේ කතාවක්. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීලා ගත්ත ලකුණු 236 හඹා යන්නාපු ඉන්දියා කණ්ඩායමේ පළමු කඩලු බිඳ වැටෙන්නත් ලකුණු 110ක් වෙනකම්ම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගන්න ඉන්දියා ආරම්භක ප්‍රතිකරුවන් දෙන්නා සමත් වුණා. මේ ආරම්භක සම්බන්ධතාවය නිසා අංක 3 ප්‍රතිකරු විදියට පිටියට එන්න හිටපු විරාත් කොහලි තමන්ගේ සුපුරුදු ප්‍රතිකරණ ස්ථානයෙන් පිටියට එන්නේ නැතුව තමන්ගේ තැනට රාහුල් ලෙව්වේ තරගයේ ජය ගන්න පුළුවන් කියලා තිබුණු උපරිම විශ්වාසයත් එක්ක. එනිසා අපි දැක්ක විරාත් කොහලි ක්‍රීඩාගාරයට වෙලා තේකෝප්පයක රස බල බල ඉන්න විදිය. හැබැයි කොහලි හිතපු නැති දෙයක් තමයි සිද්ධ වුණේ. තරගයේ පහසුවෙන් දිනන්න පුළුවන් වෙයි කියලා පිටියට එවපු නායක ප්‍රතිකරුවෝ ආවට වැඩි ඉක්මනට නැවත හරවල යවන්න අකිල ධනංජය සමත් වුණා. ඊට පස්සේ තමන් බිබී හිටපු තේකෝප්පයක් තියලා විරාත් කොහලි පිටියට ආවා. හැබැයි බාගෙට තේ බීලා පිටියට ආපු විරාත් කොහලිගේ ඉතිරි තේ බාගෙ නිවෙන්නත් කලනොත් අහපව් ක්‍රීඩාගාරයට යවන්න අකිල සමත් වුණා. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේවල් දැනගන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැම් අපේ YouTube channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.